ලකාවේ යුදතත්වහන් වෙල මේ වට දශගේකටත් අධි කාලයක් ගත වෙලා යවා. එති මේ මොහොත කියන්න පි යුද්ේ එදා පැවති යුද්ධය පිබඳව නවත් හැර බලන්න හොත. ඒ පිළිබඳව කතා කරන්න මොත ඉතින් අද දවසේ චවස්්‍රය සංවාදයෙන් අපි සූදනම්වන්නන්නේ ඒ පිළිබඳව කතා කරන්න. අද අපිත් එකක සම්න්ධ වෙන කොළ විශවවිද්‍යාල ඉතිහාස අධ්‍යනාංශයේ ජේෂ්්‍ර කතිකචාරය නිර්මාල් රංජිදය සිම හතා ක ද ජයගහනය කරලා මේකට අවුත් හ ප වෙලා. ද පසුගද මේක සමරයෝගේම රටේ ජනතාවටත් මේක සමරණ දායකවෙන්න එක රදධ නගලා ොකද ට මේ ැ අදහස දැ මෙහෙමයි මෙතන වැදගත්ය තමයි දැන් අපි ඔ අපිට පටන්ගන්න පුළුවන් මේ ජයග්‍රහණය කන වචනෙෙන්ම දැ මේක ජයග්‍රහණයක් විජත සලකණඩ සාමාන්‍යෙන් මේ එකන එක අපි හිතම දැ යමක් අපි හදවතින්ම සමරවණ ජයග්‍රහණයක් කියලා හරි උඩාරණයක් දිට අපි හිතම ුණේ ක්‍රිකට් මැච්ච එක ද ලංකාව ක්‍රිකට්වර්ල් කප් එක දින පුහම ලංකාවේ හැම කෙනෙක්මගේ ජයග්‍රහණයක් දීට සමරණවා එකගන්න බයි හාට් එකන්නේ හදවතින්ම හරි. අන්න ඒවාගේ ඒ ජයග්‍රහණයක් කියලා එහෙම හිතඩ සාමාන්‍යයෙන් පුළුවන්කමක් තියන්නේ එම නැබුරුවක් තියන්නේ සිංහල සමාජය විතර විශේෂය සිංහල බෞද්ධ අත් බෝවිට අපිට සමස්ථයක් වශයෙන් සිංහල සමාජයේ. මහට මුස්ලිම් සමාජය තුළත් ඒවගේ යම් තීබ්‍රතාාවෙන් තරමක් අඩුනත් එහම නබුරුවක් තියෙනවා දෙමළ සමාජය මේක ජයග්‍රහණයක්දිට සලකනවාද කියන එක අපිට ප්‍රශ්න කරන්න පුළුවන් ඒ පද මු සවාජ දැනන්න ඒකද නිල වශයෙන් ද අපී දෙමලාය එකෙන් වනත් එහෙමනයම් ගින් රපවාහි ැනල එක. ඒ ගොල්ල කියන්න පුලාාමේ හොඳයි මනනත් එල්ටය නති ිච්චේ කර කියන ඒක ද සමහර මට හම්බෙලා තියෙනවා මගේ බෝහම හුඩ මිත්‍රයෝ ඒගොල්ලො එල්ටට එක පරාජයවීම ගැන අසතුටක් නෑ ඒගොල්ලෝ හිතන එක වැදගත් කියලා නමුත් ඒ ජයග්‍රහණයක් විදිහට අරගන ඒක සමරණ එක ඒවා ඒක ගැනගුල්ලන්ට ඒගුල්ලො දකින්නේ අර සිංහල සමාජය දකින විදිර නෙමෙයි එේ නිසා ඇත්වශයෙන්ම මේ ජයග්‍රහණය කියන එකින් අදඒ ජයග්‍රහණය කියලා කිව්ව ගමම්ම අපි මේක බැහර කරනවා අද උදාහරනකකි අපි මෙහෙම හිතුම් දෙක්දා සමසය අසු හතාසුටමය තිබුණු කරලිකාරරිත්ත තියෙනවා ඒ කරලිකාරිත්වය ආණ්ඩුව මර්ධනය කරන්නේ රජ්‍ය යන්ත්‍රේවිසි මර්ධනය කරනු ලැබුව ඒක සාමාන්‍යයෙන් ඒක ජයග්‍රහණයක්ට සමරන්නේන ඒ මොකද ඒක සිංහල සමාජයට එක සමරන් බෑ මොකදේ ංහල සමාජය විශාල පිරිසක් ඒ කැනේ ඒ ජනතක්ති පෙරමුණට හිතවත් අයි නොවුනට දෙේයාගේ ද අපහිතම දැන් වැඩිහිටි පවුල්වල දරුවෝ මැරෙනවා වැඩ හිටි ඇල්ල නතාමිති පරුණ නමු ඒකුලගේ දරුව මර ද ඒක සටන සහ වෙන නො ජනපායෝක්ති පරමුණ බෙදුම්වාද අරගලයක් කලා කියන සාධකට නැ ඕකයිඉති ඒ බෙදුම්වාදයදනදද කියන කදාලා නෑනේ දෙමවපියන්ට හරිකාට හරි දැමඒ එකයිතින් ඕනමද ඕන ඕනෑම සංසිද්ධින් දෙකක් නැයිු ලෝක යුද්ධය කතකට වෙනස් හරි එතන කැන ඕක බෙදුම්වාදය වෙන අපිට නේ එක 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 බෙදුම්වාදය කියලා දකින්න අපි නමුත් දෙමළ ජනයා දකි එක බෙදුම්වාදය විදිහැත නෙමෙයි ඒක තමන්ට වෙලා තිබෙන විවිධ අසාධාරණකංය ගැන රාජ්‍ය මගින් තමන්ව නොතකයි හැරීම. සහ තමන්ගේ සාධාරණ අයිතිවාසිකම් වලට විරුද්ධ වැඩකිරීමට විරුද්ධව ආපු රෙසිස්ටන්ස එක දමන් ආපහු ගන්නන්කෝ මේ අසුහතාසුනමේ උදාරණය දැ ඒකෙත් ඔය ඒහිකාල හිටමු අණ්ඩුවට ඔය කතාම් කියන්න පුළුවන් හැබැයි අප සාමාන්‍යය අධිපති කතිකා ඇතුළ එහෙම බාරගන්න දඒක හරි දැන් ඒ දැන් මේක හවමන් රයිට්ස් කිළිමඳගේ පශ්නයක් විදිහට මරදනයක් විදිහට එෙමන දකිින් තවමත් එෙමන බටලද ගැන අපි කතා කරන විදිහ වගේ කියනව තකට ඒක එතකොට මෙ කෙනකුට ඇහුවත් එහම මර්ධනය නොකළ ඉතුව තිබුණද. සම්ටදායික්‍රමය මගේ මර්ධනය කරන්න පුළුවන්කම තිබුණද. ඒ පැහැර ගැනීම් මගේ නොකරණන් එහෙම ජනතයන් ති පෙරමුණ ඒ කැරල්ල ඔය විදිහ ඉගුල්ල බලය අල්ලගත්තන මොනාවයිද. හරි ඔය එටට එක සම්බන්ධෙන් අහන සියලුම ප්‍රශ්න? අපි යුද්ධට විරුද්ධද මංවාගේ කෙනෙක් ම යුද්ධයට විරුද්ධයි තොට මංවාගේ කනෙ හඩ පුලා ප්‍රශ් තියනවා යුද්ධට විරද්ධන ට මොග ගන්න කිය ඒ සියලුම ප්‍රශ්න සියලුම ප්‍රශ්න එකක් නෑ මේහන්ඩ පුලන් ජතයම තිවරුුණ කරල සම්බන්ධ ද එකමදේ තම ර යා කියවූ වෙනසයි මේක බෙදුම්වාදිය එක කරක මාහරරි හි. වෙනක් නෑද අරගොල්ලෝ රටේ වෙන කෑල්ලක් ඉල්ලවා මේ ගොල්ල මුල ටම ඉල්ලවා ඕකන වෙනස. හරි ඒකෙන් මේකේැන ඒගොල්ලොෝන්ගේ අරර කලේම් එක ඒගොල්ලන්ගේ ප්‍රකාශිත ඉලක්කය වෙනසක් තියන වෙඩ පුළුවන් නමුත් ඒක එක බලපෑම එක සමාජය බලපෑම ද මිනිස්සු. බයි ජීවත්වෙනවා දැන්ගේ කාල ඇතිබුණ දැන්ගේ කාලේ ආ්ඩුව ඇඳරි නීතිය යෙනවා ජනතන් තිරුණ ඇදුර ීති තිෙනවා මේ ෝඩ යරවද සාමාන්‍යවා කියනව පාරය බැහල යන්න බය ඔක්කම තිබුුණ යිතිද ම දෙකේ ඇතුළෙම හොඳට ජීවත්වා තියෙන නිසා එක හොඳට තේරනවා. එනවත් අපි ඒක දිහා බලන්න වෙන විදිකටනේ ඒක නිසා ඒ එකක් අනි ප්‍රශ්නය තමයි ඇත්තවශයෙන්ම දැ ඒක මට අහන්්ඩ පුළුවන් අර අසුහතාසුනමය කරල සම්බන් දෙනුන්ආහණ්ඩ පුළුවන් ප්‍රශ්නය තමයි අපිට ඒ උතුරේ කැරල්ල සම්බන්ධය වෙන විදිහ ප්‍රවේශයක් තිබුණ නැද්ද යන එකහ මො ප තයිද ඒක ඒක මං බංහිතන්නේ තිබුණා ප්‍රවේශ හරි අපි බැලුවත් දැ දර්ශනනසිය අනුව හත්තරෙක් ආ්ඩුව බලට පත් වනන් පස්සේ ඇති වෙච්චි ප්‍රවේශය. එකැන ඒ වගේ අවස්ථා තිබුණ කැන ඒ අවස්ථාවල වෙන වෙන මාවත් අපිට තිබුණ දැන් අපි තු මෙමයි දැන් අපිස්සරල බලන්න පුළුවන්ග වල්ටටංවිධානය වගේත් සම්බන්ධයෙන්ඒ ඒකයි ස්වභාවය තමයි ඇතුවශයෙන්ම එටට සංවිධනය ගැන ොහම අනම්මය හරි සිම ම් ත්ක් නති අ කම්ප්‍රමයිස් කරන්න එක ගොල්ල විශේෂෙන් ප්‍රභාක්රන් නාකත්ව තිබන ලක්ෂණ ත්තම එගොල්ල එක කම්ප්‍රමයිස් ක්‍රමයිස් කරනවා එක එක යම්කිසි සම්මුතියකට එන නැබුරු අක්ති බුනෑ දැ එකම හිටපුඇට වාසිහ වගේගේ නැරක්තිබුණන මේ කොම්ප්‍රමයිස් කරන්න ගොල ලාම කියන ම ග න ඊලාම් කියන ඉල්ලීම එක බෑහ කියලා එක ප්‍රායෝගික වශයෙන් මේ ඒ සතන් පාටයක්ක් දිට තිබුණට බාලසින හොදර දනක සිද අපි සමහර හිතරන දි අපි මොක්කාරි ෘතිය සමති ර්ජනයක් කරවාගේම මෙතවට අප ඉල්ලන්නනවා සියයට සියක බැටු පර්දගෑ නොත් අපිමත් දන්නවා ඒකට බෑ කියර අපි ඒක ඉල්ලන්නේ අවම විසඳුමකට ඉඩ තියාගෙනනේ හැබැයි අතන? ඒ ප්‍රභාකරන් ගෙතිබුණු තත්ත්වය තමයි යාග රදැන් යාගේ ඉඩියෝසි ප්‍රසේ නැතගේ සොචාරය යාගේ පුරු යාගේ මානසිකත්වය තමයි එහෙම නෑ කම්ප්‍රමයිස් නෑ. එක්කෝ ඊලා නැත්තන් නරනෝ මරණ ඒවාගේ නිය එහෙම තිබුණේ. දේ නිසා යම් කිසි විදිහක ප්‍රභාකරන් ප්‍රවේශත් සමඟ යුද්ධමයාකාරෙන් ගනුදනු කිරීම කියන එක එක්තරා විදිහක නියතියක් වගේ තත්ත්වයක් තිබුණ හැබැයි ප්‍රශ්නදන මොන කොන්දසි යටට දෙක කරන්න ියන එක ද ඒවගේකදී කරන්න පුලෑගක් තම යම් කිසි දිකම අයිස්ෝලේට් කරන එක එකන්නේ දැ අපිහිතම දැන් ඔය දෙදස් දෙක සාම ක්‍රියාමාර්ගය තිබුණ එක ලක්ෂණයක් තම ඒ එක ක්‍රමාණුකූලවඒ ඒක දෙමල ජනයාගේ සාමාන පොදුව බෙදාහදාගන්න ඉල්ලීම් තියෙනවනන්නේ ප්‍රාදේශය ස්වා ඇත්ත භාවය මේ වගේ භාෂා තිවාසකම් වගේ දේව ඒවා සහම ඊලාම් කියන එක අතර යම් කිසි වෙන් කර ගැනීමක් ඇතිවමින් තිබුණා හැරි ඒක හැබැයි ඒ පමාවත යන්න බැරිවුණ එක හේතුවත් තියෙනයි ගැනන්නේ එක Lටට ැනම් ශීලිත්වත් එක එකක් සහ ප්‍රධාන වශයම දකුණ ප්‍රශ්නය. දකුණ ප්‍රශ්නතමයි දුණ දකුණ කියලා මම කැනම සිංහල බෞද්ධ ජනයා වැඩිපුර ජීවත්වන ප්‍රදේශය. තැ ඒ ප්‍රදේශය අය කොහොමත් කැමති නැහැ එකන්නේ ඒ ප්‍රදේශය තියන අධිපති දේශපාලන කතිකාව තමයි ඒගොල්ල මේ අර ඊලාමිල්ලීමම සහර සාමාන්‍යයෙන් පෙරදරල් කමයහරරි මොක්හරරිල්ලි අතර වෙනසක් දකින්නෑ. ඒගොල්ල හිතන දකුණ තුළ හවුරු කල තිය අදස තමයි අපි නිකක් මොනහරි අල දිස්ත්‍රික්ං ර්ධන සබහගේලා හරි දෙන්න හැද අසුවකි ඒවාගේකක් වුණත් මේක අවසාන වශයෙන් ඊලාම් කර තමයි යොමු වෙලා තියෙන්නේ කියන අදහස් මයි තියෙන්නේ එතකොට ඒක ඇතුළේ අර දෙමල සමාජය තුළ එකන්නේ දැන් එල්ට හරිනං බද මගේබෙන්ඩයන්න මගේ බලාපොරොත්තුව තමයි ඇර කැනයා මම යුද්ධට විරුද්ධ දසක් නැති ම කියන යුද්ධට විරද්ධවෙලාට න යුද්ධගයෙන ලොක තියනවා. මම හෙමනිකන් අ නිම්ඇලමනිකන් අෆැසිෆිස් කෙනෙක් නැත්තනි සාමවාදී ඔන්න එමෙන්ට පුළුව නත් ඒ මාර්කන කරන ඇත්දේශාල යුද්ධ යන ම යුද්ද ුදව ලන ම මං අ රාජ්‍යකරණයෙන් රාජ්‍ය පාලනයෙන් තත්තකට ලයින්සේ මටේ සාමවාදී මතයක් තියාගන්න පුළුවන් නොත්. ත ආ්ඩු කරගෙනකුට යුද් කරන්නඩුවන යුද්ද කරඩ ෝන රජයත් දුණ පත්ෙන් ෝදනා තිබට හැමවෙලා අපගේ අතර්ථයකුත් දැක් එල්ටටකසාමසාකච්ඡාවකට එන්නේ ඊට වඩ ප්‍රබලතනකින් යුද්ධටගන්න කිය අදහස නෑ ැන තිුණ. ඒඇවිල්ල කලින් ඒ ඒකැවිල්ලා මුතුෙන් පස්සෙක් පමල්ලි කර ඕන දයක්නේ අපික දැනගණඩෝන දැන් ඒ හරිට නිගන්න අපිහිතමුණියන් ද මේ දවස්වලව ව සංගතකාලයේ මිනිස්සු ය මේහ. ල්ලල ඉඩකිවට එහෙම ඉන්න එන මිනිස්සුනිගන් හරිඒ අපි දැනග් ඩෝන කලින් එකන දැන් එටය එක සස්භාව අප දනගත යුතුම එකන ඒ අපි අපිඇවිල් සාමසාකච්චාවට යන්දුවනේ ල්ට උගුලටහුවේ නවා හරි මොක් කරන්න නෙමේ එක ඕන නිසා. එතකොට අපිට තියන් ඕෝන ක්‍රමයක් ඒ එටය නැඹුරුව පරාජය කරන්න එහෙම වතියනෝ එහෙම එකන්නේ ද මම ද මට වැඩසටහන සැලුසම් කිරීමේ ඉඩ මට ලබුණ නං. මම කරන්නේ එටටය එක නැබුරුව දැනගෙන. හරි මන්දන්න Lල්ට එක මෙම තම ඒගොල්ල හදන්න මේ එකයි කියලා. මම ඒගොල්ලන්ගේ ඌලට අහුම් නොවෙන ක්‍රමයක් නිර්මාණය කරන. එමවතිය න හෙම අපිට දෙමළ සමාජය විවිධ බලවේග සමඳ මේකරටන්නට එ එකකොට ඒගොල්ලො යුද මේ ක්‍රියාමාර්ගයට යනවනම් ඒ යන්නේ. විශාල දෙවල්ටික පරදූට තිල තමයි යන්ඩු වෙන්නේ. මංහිතන්නේ දකුණේ දකුණ අර අධිපති කතිකාව විසිම්ම මෙහෙමපු ලක්ෂණ ඇත්තමයි එඒ දකුණ එල්ටට එකේ උගුලට අහුුණ අහුවෙලා අන්තිපට වනේ මෙමයි කෙනකට කැ පුල අහුනාටි එල්ටක පරදුව කියල ල්ටය එකේ යුදධ මේ පරජයකෙන නීතියක් ඔබ විශ්වාස කරනවද යුද මේ වශෙන් එල්ට සංවිධනය පරාජය කිරීම යතර්තයක්ක් කියන කරන්නේ නැයි. ද මේ වශයෙන් ල සංවිධානය පරාජය වුණා එකැන ඒක ඇත්වශයම ඒක එක නියතිය ොකද දැන් Lට සංවිධානය ය යුධම ශක්තිය තිබුණේ ඇත්තටම ඒගොල්ලන්ටර ලංකාවේ හමුදාවට වඩා ශක්තිය තිබු නිසා නෙවෙයි වෙනත් සාධකුඩ එකැන්නේ එක ලංකාවේ හමුදාවට එකන්නේ ඒ අ දේශපලනායකත්ති පිලිම ප්‍රශනය ම එකන් අදාර වෙන අර්ථයකින් ඒයන්නේ දැන් මංහිතන්න ඔය මේ මහින්දරාජ්‍ය පක්ෂේක කාලේ ඔය යුද්ධ පටන්ගන්න කං හිටපු ගොඩක් අයි විශේෂෙන් ඔය චන්ද්‍රිකාගේ කාලෙහෙම යුද්ධයටගේ හා හට. එකකනන්න ත එකුරට තිබුණු ප්‍රශ්නය මේ යුද්ධය නිසා විාල දැමච්චක් උතුර නැගෙන සමාජයට වෙනවා. එක ලේසි නෑක ඒ විශේෂෙන් චන්ද්‍රිකා අණ්ඩුව වගේ කෙනකුට එකකුල්ලට සාමය ගැන මේ තිබුණා. ඒට ජාත්‍යන්තර බලවේග ඒ වැට අනුකම් පවක් තිබුණ මේ නිසා මේ ඒ නිසා අ මේ කම්ප්‍රන්සිව්ෝ එකකට ්‍රේදව්සලේ චම්පි කරන්නවා එහෙම කිව්වා බෝ ෆුටිං එක රට තියන්න න රට යුද සූදානමක තියන්නු න එකල ඒවගේ එහෙම එකකට ගියානං එල්ටටකට එක මූුණ දෙන්න බෑ. ැන විශේෂෙන් යාාපනය අල්ලග තැන කොටුව ඒවටියක් ටක් අමාරු ඒවන මොකද ජනයයින්න තැන් වරද සාමාන්‍යෙන් ඔය වන් යුද්ධෙම සාපේක්ෂ වශයෙන් ලේසිය මොකද ජනගහනය අඩුවනි දැ දැ වඩ මරච්චි ඔපරේෂන්සේම ඒ හරිම සංකීර්රෑ මද විශල වශයෙන් ජනා කීරණ ප්‍රදේශ විශාල වශයෙන් හානිසිද්ධ වුණ හරි. එති ඒවාැ ඒ කරන් අමා රුද්දිගට ඩමරචයෝ ප්‍රේ්නක නවත්තන්න්න වුන ඉන්දිය නිස මොදක විශසාාලර හිමන් කැශල්ටිස් වැඩි. ජර් ජයවර්ධන මන් ප්‍රේම්ලසුගේ සංජික බණඩාණයකයුග මේ එකම අවස්ථාවක දිවත්ම යුද්ධයට පිරසර අසානක් ලබදන පුළවුණන නහැ. නමුත් මහින්දරාජපක්ෂ පාලනය තුල පුළුවන්න යදධ අසන් කරන්න. සාර්තක වෙන්න ඒ ගොල්ලන්ගේර රූත්ලස්න එකන් ඒ යුද්ධ මෙහපු ප්‍රධාන චරිත දෙගක්න්. සරත් පන්සේ ක සහ බෝටභේරජ පක්ෂ මේ දෙන්නම යුධමය වශෙන් දෙන්නම යුදනිරධාරී හමු මේ කොලගේ රූතලස්නස් එකන්නේ රුත්්‍රස් නස් කියන්න අනුකම්පා විරහිත බාවය දේගොල්ලෝ බලපු නැතික තමයි හමන් කැශුවලටස් පිළිව ප්‍රශ්නය හමුදාවට වගේම එට එක සාමාන්‍යය ජනතාවට එවන්න ඇතුව එතකොට එහෙම සහ ඒකාලනක තව එකක්තිබුණ එකඒ තමයි ජාත්‍යන්ත වශයෙන් එල්ටරි සංවිධානය කොන් වෙලා තිබුණ නැඹරුවක් තිබුණා ඉන්දියාවු නත් ඉන්දියාවේ නිල මම එක පුද්ගලිකව මම අහල තියෙනවා එක බොහොමර ඉහළ මට මේ ස්ට්‍රටජික් තිංක උපයමාර්ගික චින්තකයෝ ඉන්දියාවේ ආණ්ඩුවත්තක හිට පයග කටීම කියනවා ඒගොල්ලන්ගේ ප්‍රවේශය තමයි ටේ එක පරද න මිටර වශය මු ැමල් රෙසිටන් එක නත්න් ම ජනයාගේ විරෝධාව්‍යාපාරය තියාගන් ඕෝනේ කියනක හරි ඒගොල්ල ඒක සාධාරනව දකිනයයි දෙමල ජනයාගේ විරෝධාවා පරය ොට ඒගොල්ල ඒක නිසා එල්ටට එක පරදධනයක ඉන්දිියයාට තෝනය කරලා තිබුණ මට සිිග සහ බටහිරට දැ යුරෝපේට කොහුුණ යුරප සංගම අරම තියෙනව නෑර ඇමරිකාව එහෙම ඒ ඇමරිකාවට එහෙම එක ඕනැු අමකදේ ඇමරිකාව තිබුණඒ කාලේ විශේෂෙන්ම දෙදස් එකෙන් පස්සේ සැප්ටම්බර් එකලහම පස්සේ ප්‍රහාරෙන් පස්සේ එගුල්ලෝ තට එකෙන් ඔය එකුල් නඟ පලෝටින්ං ආමරිස් නැත්තං පවෙන යුද අවි ගබඩාහෙම ඒවා ගිල්ලවීම සඳහා විසාර්වාශයෙන් ඇමරිකාව දරි ප්‍රසිද්දයක්න තේ නිසා ඒ පසුබිම ඇතුළේ එකන්නේ එල්ටටය එකටට මේ අවාසිදායක විදිහෙත් තමයි සත්ව ඇතිව ලා වනේ ත නිතකෙද අපි දන්නවා ඒකුල්ලඟ යුද හමුදාව කියලකන්නේ බහුතරයක් මේ පොඩි ළමයි මන් දැකල තිය නයගොළම කතා බාගරල තියන පිරිසෙක්ටඒ බොහ පොඩි ළම සොල්දාතුන් ගොල්ලට එහෙම පහසුගන්න හ එහෙම නි එකයා සාමාන්‍ය ගරිල්ලා ව්‍යාපාරයකට එකන එගොල්ලන ඇත්තටම එටරි සංවිානය හැදිලතිවුණන ගරිල්ලා ව්‍යපාරයක එට සංවිධානය මූලික උපයමාර්ගික වරදක් කර බිල්ටරි දෘෂ්ිකෝනය එකින් බලපුහ ඒ වරද තම එකගොල්ලු ගරිල් වැරි දෙකක් හරි එකක් තම එකොල්ලු ගරිල්ලා ව්‍යාපාරයක ඉඳරලා ඒගොල්ල අර කන්වෙන්ශනල් වෝය එකකට මාරුුණනා ඒ ඒවගේකදී කවෙන්න්ශනල් බෝය එකකදී සම්ප්‍රදායක යුද්ධයකදී ලංකාව හමුද වගේකට මුණ දෙන්න බෑ දෙවනි වරද්ද තමයිඒගොල්ලෝ මේ ප්‍රදේශයක් පාලනයක රන්න ගත්තා හරි ගන්නේ අදා මේ ිෆක්ටෝ ආණ්ඩුවක් පවත්වා වගෙන ඇන්ඩගා තෝල ඒක ඒක හරි බරක් ඒගුල්ලන්න හැරි ඔඒ ගල්ලා ූමටක්ගන්නවා. තෝඩ මෙන්නට මේ දෙක නිසා තමයි මංහිතන්නේ ගොල වෙනකොට තර රාජයට නිරාවරණය වෙලා තිබුණ කියලා මහිතන්න. මේකට යුද්ධ අවසානයි අපි කලින් සඳහන් කලාවේ ගුවන් ප්‍රහරණ ඒවගේ බිම්බෝම පිපිර නහ කලෙබෝ මනහැ. ඉතින් යුද තත්වය අවසන් කිරීම ක්‍රියාවල සා ඊට පසු තත්වය පිළිබඳ. ඔබ සතුතුන්න නැද නැ මම මං සතුතුෙන් නැහැ. එකට හේතුව තමයි ද මම මේ යුද්ධ. කාලෙත් යුද්ධ අවසාන වෙමින් තියන කාලෙත් මං හොඳට දැනගන හිටිය මේ යුද මේක එල්ටිටි පරදිවා කියර මයික සමහරුවක මේ බාරගන්ඩ අකමැතිව ඉන්න කාලෙත් ම ප්‍රසිද්ධියත් කිව්වා දැන් අපි මේ පශ්චා තෙල්ටි අවධයට ෑස්ව රෝ එකනකම ප්‍රද් ට මතකයි මංන්ර මහලි ක ද්‍රීම ක්්ෂික සිද්දිය කිව තම ඔය කිිළි නොච්චි මල්ලක ඉස්සල්ල වගේ. කට ඒ කාලෙමු වගේ හැබැයි මම එකට විුරුද්ධව හිටී මගේ විරුද්ධ එකැන මම සතුටු වෙන්න සතුරු වෙනෑ මොකද සතුටුවෙ නඇත්තේ මම හිතනවා අපිට තිබුණු මාවත යුද්ධ යුද්ධ මාවත නෙවෙේ කියල ඒක මම දිගටම ම සාමාන්‍ය ඉදස් නමසය අසුහතරේ අග වගේ ඉන්දලලා එකෙන . ශිවිද්‍යාලටාපු කාලිින්දලම ඒකම අකණ්ඩෝ මම දරපු දේශපාල ස්ථාවරය මගේ දේශපාලන ස්ථාවරය තමයි මේක එක එක තෝරා ගැනීම ඒ මේ නිකං ආ දැම්ම මේ කර්ඩ දෙයක්න යුද්ේ ොතිබුණ හිමේ ඒ එක ඒක අපි දේශපාන ගැන තෝර ගැනීමන්නේ හැරි එතකොට මගේ තෝර ගැනීමේ යුද්ධ මාවතනෙ මේ ඒ දෙමල ජනයා සමඟ වෙන විදිහයේ සංවාධයක් පබතිව යුද්ධ වසන්න වනාට සතුටුවෙන් නැහැ කියලා එකන නවත් බෝම පිපිරීමක් ඇතිවෙනවානම් නැවතත් යුදම තත්ව ඇතිවෙනවානම් නැ මෙහෙමයිදේ ඕඒ ඒක ඒක ඒන් අප අතේ තමයි යිති එකැන මේ ප්‍රශ්නය සම්බන්ධය යතුර තියන්නේෙ මේ සිංහල සමාජය ඇතේ එකන දෙමල සමාජය ද මගේ අදහස තම ඇයි ඒ දෙමල සමාජයේ මූලික දේශපාල ලිල්ලේ යුක්තිසාගතයිග හරි එක එක මොනාර්තයෙන් ගත්තත් එයායගේ දේශපල්ල ඉල්ලිම් යුක්ති සහගත ඉල්ලි. එකන්න ඒ ලංකාවේ යටත් විජතපාලනය අවසන් වනාට පස්සේ හැදිච්ච රාජ්‍ය එක සිංහල බෞද්ධ කේන්ද්‍රී රාජ්‍ය. එක තමයි ම මූලික දෙයක්. එතකොට ඒක ඇතුළේ දෙමල විශේෂ මුතුරු. උතුර ැගැ හිර ප්‍රදශල දෙමල ස අපි දන්නවන මුස්ලිමගේ ප්‍රශ්ණ දනවා ගේ සහ ඔය කතෝලික හැමෝ එක ඇන්න සිංහල බෞද්ධ නොවන ජනකොට්ටාසවලට වාර්ගිකමය වශයෙන් වූ ප්‍රශ්න දුද්ගනවිලි මේ තියනවා ය සිංහල බෞද්ධ එකෙත් ඒක ඇතුළමත් සමහරය ව තියනවන උදාානගද සමහර මහායාන පාරක්කව මහා යන භීෂණය කියලක මක්ටන ගොඩක් ක මතක ැතු ේරිද. ඒ වගේ ඒක අරර නිතරම මේක යම්කිසි මේ රාජ්‍ය රාජ්‍ය තින අපිට දෘෂ්ිවාදීම මේ ස්වරූපයක් තකොට අධිපති දෘෂ්තිිවාදය මගින් බැහර කරන ප්‍රවනණතා තියෙනවා. තවො ඒ බැහරරන ප්‍රධානම බැහැරකිරීමක් තමයි මේ දෙමළ විශේෂම උතුරුනැගැෙන හිට දෙමළ ජනයාග තවො ඒ අයගෙන් එයාගෙන් එන විරෝධය එක යුක්තිසාකත විරෝධය තට මම නියෝජනය කරන්නේ ඒ විරෝධය මිසන් ඒ විරෝධය මර්ධනය කිැීම නෙමේ. ඉන්ස ඒ අපි කරන්න ඩඕනේ ඒ විරෝධය සමඟ අපි යම් කිසි දේශපාලන සම්මුතියක් ඇති කරගන්න වන අපි න්න ඉස්සර හට ම මේ කියලිවිර ගන්න අපි දන්න ඉස්සරහට ඒ කැන දෙමළ සමාජය දේශාලන කොයි පැත්තර වර්ධනය වයිද කියලා. හරි නැවත සන්නද කරලා ඇතිවවෙද බහෝදුරට සන්නදධ කරලා ඇතිව වෙන්න මොකද ඒ සන්නද නැගිතිම් ල යග ඉවරයි දැන් ඔය ජනතයින් තිබරවුණ හ ල්ටටේ වගේ ඉවරයි හැබැයි ඒ දෙමල ජනය ඉල්ලිම් තව ප්‍රදේය ඉල්ලිම් තම තියනවා හැබ මේවම අපි දන්න මොකද මේ වාර අපි කෝ‍රික් ්‍රස් ර්මයන් කල ගැටුම් පරිවර්තනය ගැටුම් කිය පරිවර්තන වෙන වෙනස් වනවා අපි දන්න කොයි පත්තරය යනවාද කියලහරි ඔබ ප්‍රකාශ කල සතුුව නැහැකිලම යුද තත්වය සම්න්ධ පහගේ ාරිත පිබඳ. එ මොකක් සම් බ සතුටන්න මුොක මම සතුටුවන්නේ අපි දෙමල සමාජය සමඟ සංවාදිකට අන්ඩුවන ප්‍රවාද්‍රමා ප්‍රමාද කියල එකක් නෑ දේශපලන ඉතින් හමදාම් ප්‍රමාද තමයිඉදී හරි අප සාමහ්නෙන් අදර එහෙමනේ වැරදි කරලා ඉගෙන ගන්නවා හමනේ හරි වෙන්නේ ඒෝට ප්‍රමාද කියලක්නෑති දැන් හරි කර්ඩෝන එක තම එක තම මාවත. හරි එකන්නේ එක එක වෘතවයන්න ඕේ දෙකන්න අපිහිතම දැන්කයිදැන්. දැන් තිෙන්න දැන් එක තින බාදාවත්තියන. බාධාවතය අපිහිතන මේ ලංකාවේ දේශපාලනවශයෙන් යිතිහාසික සුජාත අයිති යන්න සිංහල බෞද්ධාටය කියලා දසත් තියෙන. එක එක බරපතලද වරු ච්චේ කත් විිෂය දැන්තින අඩුව. යන්නේ අන්න ඒ දෘෂ්ටිවාදය මත ඒකත් එක් වැඩි කරන්න බෑ හ ඒකත් එක්ක ඒ වැඩේ කරන්න බෑ මේ මොකදේ අපි සාමාන්‍යෙන් අපි පුරවශයන් විදිහට කැන දෙමල ජනයාත්ය පුරවසියන් විදිහට හ සලකන වන සිංහල බෞද් ජලතාව එක අන්තයකට යොමුයිලනොට අපිට පෙේල උත්තුර ජතාව පෙඩල් වගේ ඉල්ලි මෙන්නත් ඔ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය නිසා හ මොකද ඒගොල්ලන්ටර වෙනම වෙනම ප්‍රාදේශයපාලනයක් ඕනවෙ ඉගොල්ලො හිතනවා ප සිංහල බෞද්ධයාගේ ප්‍රදේශී කියලා අපිට ගි ඔය පදිංචිවලයින්ට පුළුවන් නමුත්තරේ සීමි ත්වයක් හැතුළ තකට අපිට අපේ අර ඩිගිනිටිය අපේ ගරුත්තු තියාගෙන ඉඩ පුළුවන් ප්‍රදේශතා මේ පැත්තේ. ප මඩගලපු එකතේ නිසා ඒපත් අපට යම්ගේ ස්වාර්ත්ත භාව අවශ්‍යයයි කියල මේක තමයි අපි කැමතුරන් ැවන මාන සිගත්තය පටන් ග්ඩුවන මෙ මේකවු කිළිග්ඩෝන අපි පළවැෙනක අපි එක තමයි අපි ඉස්සල්ලම මේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය දෙමලජනයාට මෙහෙම යුක්ති සහගත දේශපාලන දුග්ගනවිල්ල යුක්තිසාහගත දේශාල ප්‍රශ්නයක් ඒහඒ පිගැනීම තම පලවෙනවා පිළිගැනීමද හෙමන සාමා්‍යය කරන්න ජප ිට එක සමහල්ට දැන්ගේ යායට පිගැනීමම ප්‍රමාණතෙන්ටත් පුුව හරිඒ රැකක්නිෂන් එක හරි සමහට පිළිගත්තන් පස්ස කැන හන පෙටලින් ප්‍රශ්ම ප්‍රශ්මේශ න සමහර ප්‍රශ්න දවල් කවාව ප්‍රශ්ගනාව විසිඳන ප්‍රශ්න ව නොත් ඒවා පරිර්ය ප්‍රශ්න ගනීම පරිවර්තනය දරෝට අපි මේ අවස්ථාව ගත යුතුය තමයි පිළි ගැනීම ඒත මංහිතන්නේ මාවත ෝන්ඳ වෙන ඔබට ඇතුවශන් අදවසේ චතවස්සය තුලින් අපි කතා කලේ ශ්‍රී ලංකාව පැවුණ යදධදත්ව පිළිබඳ ඉරින් වඩාත් වෙන සාකාරහෙම ඇත්ත ජනප්‍රේ නොවනු අදහස් මාලාාවක් තමයි හ පත් පි ඩ ටහන නරමල ඒ සඳහ ඔබගේ අදහස් දක් වන්න ති ආාධන නව නැවතත් මෙවනීම චතතුර අස්ත්‍රය වැඩ සටහනට අප සමග එක්නට ස්ටටයි.